ඇඹුල්ගම රජ මහා විහාරය දේවානම් පියතිස්ස රජ සමය දක්වා දිවෙන දීර්ඝ ඉතිහාසයක් ඇතැයි විශ්වාස කෙරෙන ඇඹුල්ගම රජ මහා විහාරය ඇඹුල්ගම කන්දේ නැගෙනහිරට මුහුණලා පිහිටා තේනවා. අතීතයේ භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ගල්ලෙන් 20ක් පමණ මෙහි ඇතැයි විශ්වාස කෙරෙන අතර අතීතයේදී මෙම ස්ථානය අබලේම වෙහෙර, රන්ගල් වෙහෙර, ඇඹිලිගම වෙහෙර, ඇඹුල් හැලු වෙහෙර යනාදී විවිධ නම් වලින් ප්‍රසිද්ධව තිබලා තියෙනවා. ශ්‍රී මහා බෝධිය මහමෙවුනා උයනේ සිටවන අවස්ථාවේ එම බෝධියෙන් හටගත් අංකුරයක් අම්බලෑව ග්‍රාමයේ නම් ස්ථානීයක රෝපණය කළ බව සඳහන් වන අතර එය මෙම ස්ථානයේ විශ්වාස කරනවා. දුටුගැමුණු රජ දවස ධර්ම දේශනා කළ මලියදේව මහරහතන් වහන්සේ ඇඹුල් හෙළු නම් ස්ථානයක වැඩ සිටි ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර එය මෙම ඇඹුල්ගම රජ මහා විහාරය බවට විශ්වාස කරනවා. එසේම වර්ෂ 1215 තුන්වන විජයබාහු රජු මෙම ස්ථානයේ වාසය කරමින් කාලිංග මාග හමුදාවන්ට එරෙහිව තම සේනාව රැස් කළ බව කියනු ලබනවා. මෙහි ගලමුදුනේ බටහිර බෑවුමට වන්නට කුඩා වනරක්ෂිතයක් පිහිටා තිබෙන අතර එහි සිට බියගම වෙළඳ කලාපය දක්වා ප්‍රදේශයක් දැකගත හැකි. එමෙන්ම නැගෙනහිර බෑවුමේ සිට පැහැදිලි ආසක් ඇති දිනවල ශ්‍රී පාද කඳුවැටිය දක්වා වූ විශාල ප්‍රදේශයක්ද දැකගත හැකි. මෙවන් ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඇඹුල්ගම රජමහා විහාරය කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ ඇඹුල්ගම පණාගොඩ මාර්ගයේ තමයි පිහිටා තියෙන්නේ.